අපි මේසර මේවාගේ දන්සලක් දෙමු කියලා දැන් මූලික වටේ කතාබහක් ලක් වෙන කාලයක් වෙන්න පුළුවන් නේ. ඒ අය මේ ලියාපදිංචි කරලා දන්සලක් දෙන්න ඕනේ කියන අදහසට එන්න මොනවද ළඟා කරගන්න ඕනේ මූලිකම සාධක අපිට දන්සලක් සාර්ථකව දෙන්න ලියාපදිංචි කරගන්න. එයාලගා මොනවද මූලිකවම තියෙන්න ඕනේ? මුලින්ම තමයි ගොඩනැගිල්ල. අපිට දැන් අපි හෝටලයක නම් ස්ථිර ගොඩනැගිල්ල තියෙන්නේ. හැබැයි පළවෙනිම දේ තමයි දැන් දන්සල පවත්වාගෙන යාම සඳහා සුදුසු ස්ථානයක් තෝරගන්න ඕනේ. ඒ සුදුසු ස්ථානය කියලා කියන්නේ අර පළවෙනි දේ තමයි කසල රහිත වෙන්න ඕන. අපවිත්‍ර කාණු හෝ වෙනත් අපද්‍රව්‍යෙන් තොර වෙන්න ඕනි. ඇයි එහෙම වෙන්න ඕනි කියන කාරණේ කිව්වොත් එහෙම සාමාන්‍ය මේ වාහක සතුන් ඉන්නවා. ඒ කියන්නේ මේ ආහාර මගින් බෝවන රෝග. ඒ වාහක සතුන් ඉන්නවා. එතකොට ඒ සාමාන්‍ය අපි හොඳ දන්නා මැස්සෝ. මේ මැස්සා කියන සතා වහන්න ගිහිල්ලා ගොඩක් වෙලාවට පිරිසිදු ස්ථානවලමත් නෙවෙයිනේ. එයාට අවශ්‍ය වෙන්නේ කෑම. එයා දන්නේ නැහැ මේක පිරිසිදුද නැද්ද කියන එක. එතකොට මෙන්න මේ වගේ කසල අපවිත්‍ර කාණු වගේ තියෙන ස්ථානවල මේ මැස්සා වහලා නැවත ඇවිල්ලා අපේ ආහාරවල වහන්න පුළුවන්. එතකොට ඔයාලා හරිය ලස්සනට වැඩේ කරගෙන යනවා. අර කිව්වා වගේ හොඳ ගොඩනැගිල්ලක ඊට පස්සේ තමයි අර කිව්වා වගේ සෞඛ්‍යාක්ෂිත උපකරණ දා මේ පැලඳිලා මේ හැමදේම කරත් මේ මැස්සෝ ඇවිල්ලා ආහාරවල වැහුවොත් මොකද වෙන්නේ? මේක දූෂණයට ලක් වෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේ මැස්සෝ මගින් මේ බෝන රෝග ටිකුත් තියෙනවා. ඒ ටිකත් මේ කියන්නේ මේක හරියට කරේ නැත්නම් මොකද වෙන්නේ කියලාත් ඒ රෝග ගැනත් මම කියලා දෙන්න. ඔන්නෝක පළවෙනිදී හොඳ ස්ථානයක් තෝරගන්න අනිවාර්යෙන් ඔයාලා කරද්දී. ඊට තමයි පරිස්ත්‍රයට කෙලින්ම සම්බන්ධ වෙනසේ වැසිකිලි කසල බාධන තියන්න එපා. ඒකත් වැදගත්ම කාරණයක්. මේ කියලා දෙන්නේ ස්වස්ථතා නියෝග. මේ ස්වස්ථතා නියෝගවල තියෙන ඒකත් නීතියක්. මේ යටතේ ආහාර පනත යටතේ නිකුත් කළ නීතියක්. ඒ යට තමයි ප්‍රධාන වශයෙන් මේක හදලා තියෙන්නේ. හැබැයි ප්‍රායෝගික වෙන්න මොකද දැන් අපිට ගොඩක් වෙලාවට කියන්න බෑනේ ස්වස්ථතා නියෝගවල තියෙනවා සිවිලිමක් ඉදි කළ යුතුයි ටයිල් පොලවක් තියෙනුන කිය. නෑ අපි මේ දන්සලකට හරියන්න තමයි මේ දේවල් කරන්නේ. එතකොට පරිසරයට කෙලීම සම්බන්ධ වෙනසේ වැසිකිලි කැසිකිලි තියෙනවනම් ඒක පාවිච්චි කරන්න එපා. දැන් මේ කියාගෙන යන්නෙත් අපි ඇවිල්ලා මේ බලන දේවල් ටික පැහැදිලිද? එතකොට ඔයාලට පුළුවන් මේ දේවල් බලනවා නම් එහෙනම් ඒ වගේ මේ දේ නෝට් කරගෙන හරි කමන්නේ නොකර ඉන්න. ඊට පස්සෙ තමයි ආහාර පරිහරණ කටයුතු පහසුවෙන් කරගත හැකි වෙන පරිදි ප්‍රමාණවත් ඉඩකඩ සහිතව පරිස්ත්‍රය සකසා ගත යුතුයි. ඒකට හේතුව තමයි අපි ගොඩාක් දේවල් මේ අපිලිවෙට තියාගෙන ඉද්දී අපි අතින් අපි හිතමුකෝ දැන් අපිට අපි බත් හරි මොනවා හරි බත් වගේ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිම චූටි ඉඩක් තියෙන. එතකොට මෙතන උයන බත් එක බිමින් තියන්න වෙනවා. නැත්තම් කොයි වගේ තැනකින් තියන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි ඇවිදගෙන යද්දී වගේ විසි වෙන්න පුළුවන්, මඩ විසි වෙන්න පුළුවන්. ඒ වගේ නැත්තම් කුඩා ඉඩක තියෙද්දී එක්කෝ අට්ටි අට්ටි විදිහට ගහන්න වෙනවා. ඉතින් සරලම දේ වෙන්නේ ඒකට ආහාරය දූෂණය වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා හිතනවානේ දෙන්න ඔයාලා තීරණය කරන මොකක් හරි දන්සලා ඒකට හොඳ ඉඩක් බලා ඒ කියන්නේ ඉඩක් තියෙන තැනක් තෝරගන්න. ඔයාලා දෙන දන්සල අනුව. ඊට සමයි ආහාර පාන පිළිල කරන ලබන පිළිගන්නන ගොඩනැගිලි පරිශ්‍ර මනාව පිළිසඳ තබා ගත යුතුයි. මේවා අපි දිනදා කතා කරන දේවල්. මේ මතක් කරලා දෙන එකක් තමයි තියෙන්නේ. ඉතින් මනාව පිළිසඳ කරලා තියාගන්න මේ ගොඩනැගිලි ගැන තමයි අපි කතා කරන්නේ. ඊට තමයි නිවසක් නැත්තම් ආයතනයක් තුල මෙම ආහාර නිෂ්පාදනය කරනු ලබන්නේ නම් පිටස්තර පුද්ගලයන්ට ඒ කියන්නේ එන්න දෙන්න එපා. ඊළඟට තමයි සත්තු ඇතුළු වීමට ඉඩ දෙන්න එපා. කියන්නේ සුරතල් සතුන් නිවාසවල ආයතනවල ඉන්නවනම් එයාල ඇතුළු වෙන්න දෙන්නත් එපා මේකට. ඇයි අර පිටස්තර පුද්ගලයෝ අපි ඇතුළත් වෙන්න දෙන්න එපා කිව්වේ? ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඇත්තරම වෙන්න පුළුවන් මේ දෙයක් සමහර හිතන් හිතමනාපකම් තියෙන්න පුළුවන්. කඩා කප්පල්කාරී දෙයක් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට වගකීම එන්නේ කාටද? අවසානයේ ඔයාලට. ඒ නිසා හොඳින් හිතට ගන්න මේ දේ. ඊළඟට තමයි ඔයාලා ලබා දීලා තියෙන්නේ අපිට මෙන්න මේ කට්ටිය තමයි ආහාර පාන නිෂ්පාදනය කරන පිරිස කියලා දීලා තියෙනවා. හැබැයි පිටස්තර පුද්ගලෙක් ඉඳලා අපි එන වෙලාවක මේ මිනිස්සයාට අපි හිතමුකෝ චර්ම රෝගයක් මොනවා හරි දෙයක් තිබුණොත් අපිට සිද්ධ වෙන ඇතින්ද දන්සල එක නවතාලන්න හරි ඒ අදාළ ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ හින්දා හොඳම දේ ඔයාලා දැන් අපිට දෙනවන විස්තරය. එතකොට පිටස්තර පුද්ගලෝ ඒ ස්ථානෙට ගෙන්න ගන්න එපා. ඔයාලා උදව්වට ගන්න. හැබැයි ආහාර පිළිල කරන ස්ථානෙ තියෙනවනේ එතෙන්ද ගන්න එපා. හරි. ඊළඟට තමයි ආහාර සකස් කරන ගබඩා කරන සහ ඇසුරුම් කරන ස්ථානයන්හි ප්‍රමාණවත් තරම් ආලෝකයේ වාතාශ්‍රය තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි සාමාන්‍ය මේ හොඳට ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන තැන්වල විසබීජ වර්ධනය වෙනවා අඩුයි. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි බෝවෙන රෝග සමහර දේවල් තියෙන මේ ෂර් රෝගේ වගේ දේවල් බෝ වෙන්නෙම හොඳින් ආලෝකයේ වාතාශ්‍රය නැත්නම් වල. අපිට බෝවෙන රෝගයක් වාර්තා වුණාම ෂර් රෝගය අපි ගිහිල්ලා බලද්දී අනිවාර්යෙන් ඒ නිවසේ එක්ක හොඳට ආලෝකයේ වාතාශ්‍රයක් නැහැ, ජනෙල් නැහැ, ඒ වගේ දේවල්. අපි කියන්නේත් ඒ වගේ රෝග වළක්වා ගන්න මේ හොඳින් ජනෙල් දොරවල් ඇරලා දාන්න. ඊළඟට තමයි මේ
තමන් පාවිච්චි කරන ඇඳ ඇතිරිලි අවුවට දාන්න කියන. ඒ කියන්නේ මේ අපේ හිරු එළිය. මම හිතන්නේ අපි ගොඩක් වාසනාවන්තයි මේ ලංකාව වගේ රටකට මේ වගේ හිරු එළියක් ලැබෙන එක. මේකේ විස බීජ හරණ ගුණයක් තියෙනවා. ඒ කියන්නේ විස බීජ නාශනයක් වෙනවා. ඉතින් ඒ නිසා හොඳින් ආලෝකයේ වාතාශ්‍රය තියාගන්න. එතකොට විස බීජ වර්ධනය වෙනවා අඩුයි. අඩුයි කියන එක හොඳේ මේ නැති වෙනව නෙමෙයි අඩුයි. හරි. ඊළඟට රත්වාහන අනතුරු සිදුවිය ස්ථානේ ඒවනම් වලට තියෙනවනේ සාමාන්‍ය වාර්ගයේ ඒක අර ආහාර සෞඛ්‍යම නොවුනත් ඒකත් මේ උපදේශ පත්‍රිකාව ඇතුළත් කරලා තියෙන සාමාන්‍යයෙන් රියානතුරු වෙන ස්ථානවල ඔයාලා මේක තියාගෙන යන්න එපා. නැත්නම් ඔයාලා මේ හරිම සතුටින් දෙන්න යන දන්සල අවසානයේදී ඛේදනීය තත්ත්වයකින් නිමා වෙන්න පුළුවන්. ඊළඟට තමයි දන්සල් පරිශ්‍රයන්හි ඉඩකඩ සම්පත් අනුව සැපේ හැකි ඉලක්ක ආහාර පමණක් තෝරගන්න කියන එක. ඒක චුට්ටක් තේරෙන්න කිව්වොත් එහෙම හිතන්නකෝ අපිට තියෙන හරිම චූටිඩක් අපි ලෑස්ති කරලා තියෙනවා බත් දන්සලක්. එතකොට මොකද වෙන්නේ? Taman එක්කෝ පාර පාවිච්චි කරන්න වෙනවා මේ දේ කරගන්න. එහෙම නැතුව ඔයාලට තියෙන චූටි ඉඩක් නම් ඔයාලට පුළුවන් ඔයාලට ඉඩට ගැලපෙන දන්සලක් තෝරගන්න. නැත්නම් අපි හිතමු අයිස්ක්‍රීම් දන්සලක් වගේද ඔයා තෝරගන්න පුළුවන්. නැත්නම් කඩල දන්සලක් වගේ. ඒ Tamanට තියෙන ඉඩ ප්‍රමාණය අනුව Tamanගේ ආහාර වර්ගය තෝරගන්න. ඊළඟට තමයි රාත්‍රී කාලයේ දන්සල් පවත්වනවා නම් ඔයාලා අධික විදුලිය. එතකොට අපිට විදුලිය එළිය පාවිච්චි කරන්න වෙනවා. ඕකෙදි වෙන දෙයක් තමයි මේකට කෘමි සතුන් නැදෙනවා. මේ ආලෝකයට. එතකොට ඒ වගේ රාත්‍රී කාලේ පාවිච්චි කරනවා නම් ඒ විදුලි බල්බ ස්ථානගත කරනවා නම් ආහාර තියෙන තැන්වල ස්ථානගත කරන්න එපායි. මොකද ඔයාලා නොදනුවත්වම ඔයාලගේ ආහාර තියෙන තැන ඒක තියලා තිබ්බොත් එහෙම ඒකට එන ආකර්ෂණ කෘමීන් ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි සාමාන්‍ය ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. උපදේශ පත්‍රිකාවේ ටිකක් කතා කරමින් හිටියා. අපි යමු එතනින් මෙහාට මොනවද තව තියෙන්නේ කියලා කතා කරන්න. ඉතින් හරි දැන් අපි කතා කරගෙන හිටියා දැන් මේ ගොඩනැගිල්ල සම්බන්ධ මොන වගේ දේවල්ද වෙන්න ඕනේ කියලා. ඉතින් ඊළඟට අපි ගමු භාජන හා උපකරණ. ඒ කියන්නේ මේ ආහාර වල පිසින්න බලාපොරොත්තු වෙන මේ ගන්න භාජන හා උපකරණ මොන වගේ වෙන්න ඕනේද කියන එක. හරි. පළවෙනි දේ තමයි මේ ආහාර පිසීම සඳහා පිරිසුදු භාජන හා උපකරණ භාවිතා කළ යුතුයි. එතකොට මොකක්ද ඒ කියලා කියන එක මම ඔයාලට කියන්නම්. එකක් තමයි මේ සමහර කට්ටිය ඉතා පැරණි කඩතුළු වෙච්ච දේවල් පාවිච්චි කරන මලකඩ වගේ කාපු දේවල්. එතකොට ඒත් වෙන්න පුළුවන් මොකද්ද? ඒ ආහාරයකට එකතු වෙන්න පුළුවන් විස බීජ වගේ දේවල් එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආහාර විෂකරන දූලක වර්ග එකතු වෙන්න පුළුවන්. නැත්තම් බැක්ටීරියා වගේ එකතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඊළඟ කාරණේ තමයි ඔයාලට හොඳම දේ පුළුවන් නම් හැම වෙලෙම ප්ලාස්ටික් වලට යනවට වඩා මලඩ බැඳෙන වානේ තියෙනවා. අපි සාමාන්‍යව විවාහරදී කියන සුදු යකඩ වගේ දේවල් කියන්නේ අන්න ඒ වගේ දේවල්. ඒ වගේ දේකටම යන්න. මොකද ඒක ප්‍රශ්න ගොඩක් අවම වෙන දෙයක් තමයි මල නොකන වානේ භාවිතා කරන එක. හැබැයි ඔයාලා ප්ලාස්ටික් වගේ දේවල් භාවිත කරනවා නම් මම හිතන්නේ අපි කලින් වැඩසටහනෙත් කිව්වා ආහාර සඳහා අනුමත භාජන කොහොම තෝරගන්නේ කියන එක අපිට පෙන්න ගන්න බැරි නම් මම හිතාද print out එකක් ගෙනාවා. මෙන්න මේ ඔයාලට පේන ඇති මේ සංකේතය. හරිද? ඒ කියන්නේ මේක සාමාන්‍ය කියන්නේ මේ වීදුරුවයි ගෑරුප්පයි තමයි මේ තියෙනවා කියලා කියන්නේ. දැන් මේ සංකේත මොකක්ම හරි මෙන් ඔයාලා බලන්න ගිහලා ප්ලාස්ටික් එක ගන්නවා නම් ඒ ප්ලාස්ටික් එකේ තියෙනවා මෙන්න මේ සංකේත ප්‍රදර්ශනය කරලා. මේක තියෙන්නේ මේක ආහාර සඳහා අනුමතයි කියන සංකේතය තමයි මේ තියෙන්නේ. එහෙම නොවනවනම් ඒක මොකද්ද? අනිවාර්යයෙන් ඒක ප්‍රතිචක්‍රීකරණය මගින් නිෂ්පාදනය කරපු ප්ලාස්ටික් එකක්. ඒක අපි ගන්න එපා කියන හේතුව තමයි දැන් ආහාර සඳහා භාජනයක් සකසනවා නම් ඒක සූදානම් කරන්නේ අදාළ ආහාර සඳහා ගැටලුවක් නොවන රසායන ද්‍රව්‍ය භාවිත කරලා. හැබැයි සාමාන්‍ය ප්‍රතිචක්‍රීකරණයේදී සිදු කරන්නේ තාම පොඩි ක්‍රියාවලියක් කරන්නේ. ඒකෙදී ප්‍රධාන වශයෙන් මේවයි ඇඹරීම සහ වැඩිමුණුත් වර්ණක ඉවත් කිරීම පමණක් වෙන්නේ. හැබැයි ඔයාලා ඒ වගේ භාජන පාවිච්චි කරොත් වෙන්නේ මේක අපි බත් වගේ දෙයක් මේකට දැම්මොත් මේක හොඳටම රත් වෙනවා. රත් වුණාට පස්සේ යම් යම් රසායනික ක්‍රියාවලිය ඇති වෙලා ප්‍රතික්‍රියා ඇති වෙලා මේ අපේ ආහාරයට එකතු වෙන්න පුළුවන් රසායන ද්‍රව්‍ය නැත්තම් ශුද්ධ ප්ලාස්ටික් වගේ දේවල්. එතකොට වෙන්න පුළුවන් මොකද්ද? ඒත් ආහාර විසීම රසායනික වශයෙන් ආහාර විසීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඒ ගැනත් මම සඳහන් කරා භාජනවලදී. ඊළඟට තමයි ඔයාලා මේ භාජන ගන්නවා නම් සමහර කට්ටිය පාවිච්චි කරනවා විවිධ රසායන ද්‍රව්‍ය දාලා තිබ්බ දේවල්. ඒ කියන්නේ ආහාර නොවන ද්‍රව්‍ය. අපි හිතමුක තින්ත බාස්කට් වගේ දේවල්. අන්න ඒ වගේ දේවල් පාවිච්චි කරනවා මේ ආහාර සමහර වෙඩි හොදන මේ බේසමත් ගහලා ආහාර පාවිච්චි කරන්න ගන්නව නේද? අනිවාර්යෙන්. ඒ අවස්ථාවේදී හිත ඇත්තටම අර අපි පෙර අවස්ථාවක මිනිස්සු එක අර මම මෙයාලට නරකක් කරන්න කියන බලාපොරොත්තුවෙන් මම නෙවෙයි තියෙන අර භක්තිය වැඩිකමට හරි මේක වැඩේ වෙන්න ඕනේ කියලා. ඒකයි මේ කියලා දෙන්නේ. එතකොට දැන් ඔයාලට පුළුවන් ඒක නුසුසුයි කියලා දන්නවා. එතකොට අර පෙර අවස්ථාවේ කිව්වා වගේ මේ උපදේශතාව අපි ඉස්සරහට කතා කරමු. ඔයාලා දෙන ආහාරේ පින තව ටිකක් වැඩි කරලා මේ ආහාර ගුණාත්මක භාවය වැඩි කරන්න. ඉතින් උපකරණ ගැන කතා කරද්දී ඔය වගේ දේවල් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි මොන හරි දියර
බීම ජාති දාන්න බලාපොරොත්තු වෙනවා නම් සුප් වගේ දේවල් මොකද අපිට පෙර එක අවස්ථාවක මේ අපි මම කඩුවල බහනකර සවල් ප්‍රදේශයේ නවගමුව ආහාර අපි සුප් දන්සලා බලන්න යද්දී සාමාන්‍ය අර එකක්ම දාලා තියෙන සුප් භාජන දෙක ගිහිල්ලා ඇත්තන බලද්දී ඒක රසායන ද්‍රව්‍ය පෙර රසායන ද්‍රව්‍ය ගබඩා කරපු භාජන දෙක. ඉතින් අපිට සිද්ධ වුණා ඉතින් ඒ දන්සලා ඉතින් දන්සලා තමයි දෙන නමුත් අපිට මිනිස්සුන්ට දෙන්න බැහැ නේද ඒවල්. ඒ අවස්ථාවේදී දන්සලා නතර කරලා දාන්න සිද්ධ වුණා. ඉතින් හොඳටම බලන්න ඔයාලේ ගන්න උපකරණ ගොඩක් වෙලාට මේකෙදි වෙන්නේ අර නිල් පාට බාස්කට් තියෙන්නේ සාමාන්‍යයෙන් අන්න ඒකෙදි බලන්න ඔයාලා ගද්දි මේක ආහාර සඳහා සුදුසු භාජනයක්ද කියලා නැත්නම් ඔයාලේ කරන්න යන දේ හානියක් වෙන්න පුළුවන්. මොකද ඔයාලට සිද්ධ වෙනවා ජලය ගබඩා කරගන්න සිද්ධ වෙනවා. ඒකෙදි හොඳම දේ ජල ගබඩා කරන අපේ දැනට තියෙන ටැංකිය ඒ වගේ දේම පාවිච්චි කරන්න. අර වගේ සුප් වගේ දෙයක් දානවා නම් නැත්නම් බීම වගේ දෙයක් දානවා නම් ආහාර සඳහා අනුමතම ඒ වගේ ටැංකි වගේ දෙයක් යොදා ගන්න. ඊළඟට තමයි ආහාර සකස් කරන මේසෙ මත පිට තෙතමනේ කියන්නේ උරා කියන්නේ තෙතමනේ උරා ගන්න නැති භාජන. අපි කියන්නේ හොඳ සුමට පසු මේ මතු පිටක් තියාගන්න කියන එක. ඒකටත් හේතුව තමයි සාමාන්‍යයෙන් ඒ සුමට මතු පිටක් තිබ්බත් අපිට පිරිසිදු කිරීම ලේසි. නැත්නම් වෙන්න ඔයාලා කොච්චර පිරිසිදු කරත් එතෙන්දී ව්‍යාජනක බැක්ටීරියා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්, වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ සුමට මතු පිටක් තියෙන මේස වගේ දේවල් පාවිච්චි කරන්න. ඊළඟට තමයි මේ ආහාර හා භාණ්ඩ පිරිසිදු කරන්න දැන් තව දෙයක් කරන එක තමයි බොණ්ඩ වතුර එකයි භාජන හොදන්න තව වතුර එකයි. එහෙම වෙන්න බෑ. මේ අත සෝදන්නයි ඒ භාජන සෝදන්නයි හැම දෙයකටම එකම වතුර පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ වතුර පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒකත් ඉස්සරහට කතා කරමු වතුර කොහොමද තෝරගන්නේ කියන එකත්. අපි ඒකත් ඔයක මම කියාගෙන යමු. හරි. ඒ කියන්නේ මෙහෙමයි. ආහා ඔයාලා ජලය ගද්දී පුළුවන් තරම් බලන්න ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ ලබා දෙන ජලයම හැම වෙලෙම ගන්න. ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන වතුරම හැම වෙලෙම භාවිත කරන්න. ඒකට හේතුව තමයි සාමාන්‍ය එක ක්ලෝරිනීකරණය කරලා පිළිගත් ආයතනයක් මගින් ඉන්නේ. හැබැයි ගමේ ඕක කරන්න බෑ. ගමේ උල්පත් ජලය තියෙන්න පුළුවන්, ලිදෙන වතුර තියෙන්න පුළුවන්. ඒකෙදි මොකද කරන්නේ? ඒකෙදි ඒක තමයි. ඒකල කියන්නේ ඊළඟට තමයි ඔයාලට එහෙම නොවෙන්න නැත්තම් යන්න වෙනවා ලිඳකට. ලිඳකට වගේ දෙයක් ගත්තොත් සාමාන්‍යයෙන් පළවෙනි දේ තමයි ඔයාලා බලන්නේ වතුර ගන්න ලිඳ ආරක්ෂිත ලිඳක්ද කියන එක. මූලික වශයෙන් ඔයාලා පුළුවන් ලිඳ මුළුමනින්ම ජලය අයින් කරන්න. හැබැයි මේක ක්ලෝරිනීකරණය කරගන්න ඕනි. ඒක හැමෝම පරිහරණය කරන ලිඳක් නම් මෙච්චර කාලයක් ගමේ කට්ටිය මේ වතුර බිබ්බේ මේ ලිඳෙන් මෙච්චර කාලයක් මේ ගෙදර කට්ටිය වතුර පාවිච්චි කරේ මේ ලිඳෙන් ඒකින් අපි ගත්තා කියලා කිව්වොත් ඔය කියන ක්ලෝරිනීකරණය කරන්න ඕනි දෙයකට. ඒක සාමාන්‍යයෙන් දැන් මේක අපි ගොඩක් පිරිසකට මේ ආහාර ලබා දෙන්න යන්නේ. මම කියන්නේ මේකයි. දැන් මේ සමහරක් වෙලාවට ඕනම දෙයක් ඔයාලා මෙච්චර කල් කරගෙන ඉන්නත් ඇති. හැබැයි වැරදෙන මොහොත තමයි වැරදෙන්නේ. ඉතින් අපි හැම වෙලේම මේ කියලා දෙන්නේ නැත්තම් අපි හිතමුකෝ දැන් මම ඔයාලට කිව්වා ඔයාලගේ පරිශ්‍රය පිරිසිදු කරගෙන තියාගන්න කියලා. අපි ඉතින් හැමෝම දන්න දෙයක් තමයි මේ පරිශ්‍රය පිරිසිදු කරගෙන. හැබැයි මේ චූටි කාරණේ ඇයි මං ඉස්මතු කරන්නේ? හේතුව පොඩ්ඩක් හරිය අපිට අමතක වෙන්න පුළුවන්, වැරදුනොත් එීම විශාල හානියක් වෙන්න පුළුවන්. ඒකයි මේ ඉතාම සුළු කාරණේ. අපි හැමදාම ගත්ත වතුර ටික වෙන්න පුළුවන්. හැබැයි මේ යන්නේ අපි මොකද්ද ඉතාම විශාල පිරිසකට. මොකද අපි දන්නේ කවුරු එයිද නැද්ද කියන එක. සමහරක් වෙලාවට ඔයාලගේ දන්සලෙන් ආහාර ගන්න ගොඩක් දුර පළාතක ඉඳලා ආව වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකක් හරි සිද්ධියක් ඇති වුණොත් එහෙම අපිටම ආහාර විසවීමක් වගේ ඇති වුණොත් අපි දන්නේ නැහැ මොන වගේ දෙයක්. ඒ කියන්නේ මේ කාට බලපායිද කියලාවත් දන්නේ නැහැ. ඒකයි අපි අර අන්තිම තැනට කියලා චූටි තැනත් අපි මේ නිවැරදි කරගත්තොත් ප්‍රශ්නයක් නොවෙන්න වග බලා ගන්න පුළුවන්. ඒ හින්දා ලිඳ සාමාන්‍ය අපි දැන් කතා කරන ආවොත් සාමාන්‍ය ජල සම්පාදන මණ්ඩලයේගෙන ජලය නම් අපිට විශ්වාස කරගන්න පුළුවන් සාමාන්‍ය ආයතනයක් මගින් එන්න නිසා. හැබැයි ඒකත් පුළුවන් නම් හැබැයි ජල සම්පත් මණ්ඩල ආවට පස්සේ ඔයාලා කවදාවත් ඒක මේ 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 ගබඩා කරගැනීමේදී ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ ජල ටැංකිය එක හොඳින් ඒක ගබඩා කරගන්න. ඊළඟ කාරණේ තමයි දැන් ලිඳේ කතන්දරේ කතා කරගෙන ආවොත් එීම ඒක ආරක්ෂිත ලිඳක් වෙන්න ඕන. සාමාන්‍ය ආරක්ෂිත ලිඳක ගතිගුණ ටිකත් මම ඔයාලට කියාගෙන යන්න. සාමාන්‍ය ඒ බැම්ම උස් වෙලා තියෙන්න ඕනි. ඒ වගේ ඊට පස්සේ තමයි වැසිකිලි සාමාන්‍ය අඩි 50ක දුරකවත් තියෙන්න බෑ. ඔය වගේ මූලික ටිකක් හොඳම දේ ඔයාලා මහජන සෞඛ්‍ය පරිශ්‍රකතුමා හම්බෙලා ඔයාලා ගන්න ලිඳ මෙන්න මේක මෙන්න මේකයි කියන එක පෙන්නලා ඔයාලා ක්ලෝරිනී කරගන්න. මොකද නොමිලේ කරගන්න පුළුවන්ද? මේවා මේ මොකද මේ මේවා සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නා වගේම මේ සෞඛ්‍ය උපදෙස් ටික මේ ක්‍රියාත්මක කරද්දී නොමිලේම කරගන්න පුළුවන්ද කියන කාරණාව. සාමාන්‍ය මම තව කාරණයක් කියන්නම්. ඒකට මුදල් වැය වෙනවා. මම මේක කියන්න සමන ක්ලෝරිනීකරණය කරන එක අත්‍තරම නොමිලේ කරගන්න පුළුවන්. තමන්ගේ මහජන සෞඛ්‍ය පරිශ්‍රකතුමා හමුණාට පස්සේ ක්ලෝරින් දානවා කියන එකත් මේ නිකන් ඔන්නවන් ක්ලෝරින් දානවා කියන එක නෙවෙයි. ඒකෙදි පොඩි තාක්ෂණික කාරණයක් තියෙනවා. එතකොට අපි ජල පරිමාව මැනගන්නවා. ජල පරිමාව මැනගත්තට පස්සේ අපි දාන්න ඕන ක්ලෝරින් ප්‍රමාණය. ඒ කියන්නේ මේක විසබීජ නාශනය වෙන්න
පානීය ජලයට කොච්චර ක්ලෝරින් ප්‍රමාණයක් එකතු වෙන්න ඕනේද කියන එක වගේ අපි පොඩි සූත්‍රයක් තියෙන එකෙන් හිතාගෙන තමයි ක්ලෝරිනී කරන්නේ. ඊට පස්සේ තමයි අපි ඒකත් දාලා ඒක වාජනයකට දිය කරලා ඒක දාන විදිහක් තියෙනවා. ඊට පස්සේ ඒක කලවම් කරන විදිහක් තියෙනවා. ওই වගේ දේවල් ටිකක් තියෙනවා. අර දැන් ඔබතුමා කිව්වනේ තව මොකද්ද කරන්න පුළුවන් මුදල්? ඇත්තටම මේ දේ කරගන්න පුළුවන් නම් වඩාත්ම සුදුසුයි. ඒ කියන්නේ ඔයාලට ඕන වෙලාවක පුළුවන් මේ ජන සම්පාදන මණ්ඩලයේ සහ කොළඹනම් MRI එකේ ඔයාලගේ මම මේ අපි දන්සලකින් ඔබට කියලා ඔයාලගේ ලිඳක ජලය පරීක්ෂා කරගන්න පුළුවන් නම් ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඔයාලා ගන්න ජලය පරීක්ෂාවකට ලක් කරගන්න පුළුවන්. ඒකෙදි කරන්න තියෙන ඔයාලා ස්ථානෙට ගියාට පස්සේ මුදල් ගෙවුවට පස්සේ විස බීජ හරණය කරපු බෝතල් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම රුපියල් 500ක වගේ මුදලක් තමයි වැය වෙන්නේ. ගත්තට පස්සේ ඔයාලා ඒක ගෙනල්ලා ඒ ලිඳෙන් ජලය ගබඩා කරගන්න ඕනේ. සාම්පල්යක් ගන්න ඕනේ. සාම්පල්යක් ගද්දි ප්‍රධාන වාසිය අපි නම් සාමාන්‍යයෙන් ජල සාම්පල් කරන ගොඩාක් ලොකු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒක නැතුව අපි ලේසි වෙන්න ඕනලට කිව්වොත් ඒ කියන්නේ අපි කරනවා නම් ඒක බාල්දියේ ඉඳලා විස බීජ හරණය කිරීමක් කරනවා. හැබැයි දැන් අපිට ඕනේ මුළු දල අවබෝධයක් ගන්න ඕනේ. ඒ කියන්නේ ඕකේදී අපි ප්‍රධාන වශයෙන් බලන්නේ මල ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවද කියන එක. ඒ කියන්නේ මොකක් හරි වැසිකිලි වලකින් මේක දූෂණය ලක් වෙලා තියෙන එක තමයි බලන්නේ. එතකොට ඔයාලට කරන්න තියෙන සාමාන්‍යයෙන් අර ජලය අරන් මොකක්ද ඔයාලා දාන්න මොකක් හරි අපි හිතමු බාල්දිය කියන එක. ඒකේ කට ස්පර්ශ නොවන විදිහට ඊළඟ ටැප් එකක් නැහැ ඒ කට ස්පර්ශ නොවන විදිහට සහ ඒ ජලය පිරුණාට පස්සේ ජලය එකක්ම දාන්න එපා. චුට්ටක් පොඩි يعني ඇතුලේ වාතාශ්‍රය ඉතුරු වෙන්න දාලා පුළුවන් තරම් ජලය පිරුණ ගාම මේක වහලා දාන්න පුළුවන්. අන්න ඔය ටික තමයි. සා කාල වේලාවක් තියෙනවනේ තාපෝ ඒ පරීක්ෂණ ස්ථානෙට ගෙනියන්නත්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඕකේදී ප්‍රධාන වශයෙන් පරීක්ෂා කරන්න බැක්ටීරියානු වේදී සහ රසායන වේදී. එතකොට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ඒක ගෙනියනවා නම් පැය සාමාන්‍යයෙන් අපි කියන්නේ පැය 3ක් 4ක් ඇතුළත ගෙනියන්න කියන එක. මේක මම අර දැන් මම මේ කියනවා ඇත්තට මේක හිතන්න පුළුවන් දෙහිහාම මේ දන්සල දෙන එක මෙච්චර අමාරුද කියලා හිතන්න පුළුවන්. ඒක දන්සලකටම කියප දෙයක් නෙවෙයි නේද? කියප දෙයක් නෙවෙයි. ඔයාලට ඕන නම් මේ දේවල්. ඒ කියන්නේ රසායන වේදී නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ගෙනියන කාලපරාසය කිසිම ප්‍රශ්නයක් නැහැ. මම අර කිව්වා ඔයාලගේ ලිඳක ජලය පරීක්ෂා කර ගැනීමටත් කරගන්න පුළුවන්. දන්සලකටම සීමා වෙන්න එපා. එතනින් එහාට ගිහලා ගෙදර පාවිච්චි කරන ලිතරත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දන්සල දෙදින් මේක කරුවොත් අතිශය වැදගත් ඉතින් නේද? අතිශය වැදගත්. අන්න එක මේක අර පුළුවන්ම තරම් මේ අපි මේ කියන්නේ හැමදේම අතිශයම වැදගත්. එතකොට ඔයාලට අද හිතමුක අද ගෙනියන්න බැයි නම් ශීතකරණ එක වගේ තියලා පහවදා ගෙනියන්නත් පුළුවන්. ඔන්න ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි මම හිතන්නේ දැන් අපි කතා කරගෙන ආවේ මේ ජලය අපිට එතනම කතා කරගෙන ගියා. ඊට පස්සේ තමයි පාජන සීතල සඳහා ප්‍රමාණවත් ජලය තියන්න කියලා තිබේ. එතකොට සබන් ඒ වගේ දේවල් ප්‍රමාණවත් ජලය තියන්න ඒකත් පිරිසිදු ජලය. ඒ කියන්නේ පානීය බොන්න ගන්න වතුරම තමයි භාජන පිරිසිදු කරගන්නත් ඔයාලා ගන්න ඕනි. ඊළඟට තමයි හරස් දූෂණය කියලා කියන මේක තාක්ෂණික වශයෙන් සාමාන්‍ය අපි හරස් දූෂණය කියලා කියන්නේ. ඒක වෙන්නේ ආහාරයක් මගින් තව ආහාරයක් දූෂණයට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ওই කඩවලට ගිහලා උනොත් උපදෙස් දෙනවා අමු මස් මාළු සමග කිසිම දෙයක් ගබඩා කරන්න එපා කියන එක. එතකොට ඔයාලටත් ඒක තමයි කියන්න තියෙන්නේ මේ ආහාරයක් මගින් තව ආහාරයක් දූෂණය වෙන්න පුළුවන්. මොකද මේ මස් ආහාර කියන්නේ ඉක්මනින් විස බීජ ඒ කියන්නේ සාමාන්‍ය සතෙක් මැරුණ වෙලේ ඉඳලා එයාගේ ඇතුලේ විස බීජ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකත් එක්ක තව ආහාරයක් ගබඩා කරොත් හරස් දූෂණයක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලා ආහාර ගබඩා කරද්දී අමු මස් මාළු සමග කිසිම දෙයක් ගබඩා කරන්න එපා. අන්න ඔක තමයි කාරණේ. එතකොට ගබඩා කිරීමේදීත් ඔය වගේ දේවල් ශීතකරණ එක වගේ ගබඩා කරද්දී බලාපොරොත්තු වෙන්න. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් දැන් මම කොටස් දෙකක් කතා කරා. ගොඩනැගිල්ලයි භාජන හා උපකරණ කොහොමද වෙන්න ඕන කියලා. ඊළඟට ආහාර සකස් කරන්නන් හා ආහාර පිළිගන්නන් නම් කොහොමද කියලා අපිට කතා කරගන්නත් පුළුවන්. එතෙන්දී අර මං කියපු කාරණා වැදගත් වෙන්නේ නේද මේ මාස්ක් එකක් දාන එක. අනිවාර්යයෙන්. එතකොට මේ අතට මේ ග්ලව්ස් දාන එක ඒවා හරි වැදගත් වෙයි. ඒවා හොඳ අදහස් වෙයි නේද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් ඒකත් ඇත්තටම හොඳ අදහසක්. දැන් ඒක සාමාන්‍යයෙන් දැන් මේක කියාගෙන යද්දී හිතන්න පුළුවන් මේ වගේ කොච්චර සැලකිලිමත් වෙන්න ඕනේද කියන එක. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් අපි ගිහිල්ලා වුණා දැන් අපි තරුණ පිරිසනේ දැන් අපි ගිහලා හෝටල් පරීක්ෂා කරද්දිත් ඉන්නේ තරුණ පිරිස. දැන් මේ වගේ ස්ථානෙකට ගියා තරුණ පිරිස. යාළ ආසයි ඉතින් ලස්සනට ඉන්න මුදු දාන්න වලලු දාන්න ඔය වගේ දේවල් වලට ආසයි. නමුත් මේ ආහාර පරිහරණය කරන්න කියන කෙනා ඉතාම සුවිශේෂී පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතන්නක අපිට පාසල් යන කාලේ ඒත් අපි තරුණයිනේ. හැබැයි අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා එතෙන්දී. මොකද අපි අර පාසල් ළමයා කියන චරිතේ නඩත්තු කරන්න ඕන අනිවාර්යයෙන්. ඒ නිසා ඒ වගේම තමයි ආහාර පරිහරණය කරන්න කියන එක කෙනත් ඒ තරම වැදගත්. එතකොට අපි කතා කරන යම් මේ ආහාර පරිහරණය කරන කෙනෙක් වෙනවා නම් මොන වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනේද කියන එක. හරි. මුලින්ම දේ තමයි ආහාර සකස් කිරීම, ඇසිරීම පිළිගැනීම සිදු කරන පුද්ගලයන්, ඒ කියන්නේ පහත කරුණු ටික අනුගමනය කරන්න ඕනේ. පිරිසුදු ඇඳුම් අඳිනු ලැබිය යුතුයි. අපි පිරිසුදු ඇඳුම් අඳිනවා තමයි. හැබැයි අපි ගොඩක් වෙලාවට මේ දකින්න දේවල් කියන්නේ දැන් කෙනෙක් හිතන්න පුළුවන්
අපි ඉතින් කොහොම පිරිසිදු ඇඳුම් අඳිනවා. හැබැයි අපි දැකලා තියෙනවා සාමාන්‍ය ගියාට පස්සේ මේ රස්නියත් එක්ක උඩුකය ඇඳුමක් අඳින්නේ නැහැ. අපිරිසිදු ඇඳුම් ඇඳගෙන. ඒ කියන්නේ අපි හිතමුකෝ දන්සලට හට් එක ගහනවා කියලා. හට් එක මේ කියන්නේ සූදානම් කළා. ඊට පස්සේ කාණුවක් කපන්න තියෙනවනේ. ඒ ටික ඔක්කොම කළා මේ මඩ තැවරුණු ඇඳුම් පිටින්ම ආහාර ලිපගාව ඉන්නේ හින්දා මේ නිකන් උඩ ඇඳුමක් ඕනේ නැහැ කියලා දාසක් වගේ නේද. මේක ඕනි නැහැ කියන එක මේ කියන්නේ. ඇත්තටම හරිම ලස්සනයි ඒ දන්සල. අපි දැකලා තියෙන සමහර ගියාට පස්සේ මේ විදිහට කරන මොකද දැන් ඔයාලා ඇත්තටම මේ කරන්නේ මේ ආහාර පරයන හෝටලයක් කරන්න නෙවෙයි නියන් මේ ඇත්තටම පැය කිහිපයක ක්‍රියාන්විතයක් තමයි මේ කරන්න යන්නේ. එතකොට මේ දේවල් ඔක්කොම දේවල් කරන්න. එතකොට ඔයාලටම සතුටක් දැනේ. අපි අපි අපේ සිතවිල්ලත් අපේ නිවැරදි. ඒ කියන්නේ මේ දන්සල් ලබා දෙන සිතවිල්ල නිවැරදි. ඒ වගේම තමයි මේක සෞඛ්‍ය පැත්ත මේ මහජන සෞඛ්‍ය පරිශ්‍රවගුණ ලබා දෙන උපදෙස් පරිදිම අපි මේ කරා කියන එක ඔයාලට සතුට තියේ. එතකොට අර පෙර අවස්ථාවේ කිව්වා වගේ අර ලබා ගන්න පින නැත්නම් මේ පුණ්‍ය කර්මය තවත් වැඩි දියුණු වෙයි. හරි. එතකොට හිස්වැසුම් අත්තාවරණ තියෙන්න ඕනේ කියන එක ඔබතුමා සඳහන් කරන දේ. කියන්නේ අපිට අත්තාවරණ පාවිච්චි කරන්න ඕනේ. ඒකෙදිත් ගොඩක් කට්ටිය මේ සර්ජිකල් ග්ලව්ස් එක ගන්නවා. ඒ කියන්නේ දැකලා ඇති වෙළඳ පොලේ තියෙන. ඒක නෙවෙයි මේ ආහාර සඳහාම ගොඩක් ලොකු වියදමක් යන්නේ නැහැ. සර්ජිකල් ග්ලව්ස් එකටත් වඩා අර ග්ලව්ස් එක අඩු දැකලා ඇති මේ පොලිතින් වගේ තියෙනවා. අන්න ඒක පාවිච්චි කරන්න මේ ග්ලව්ස් විදිහට. ග්ලව්ස් පාවිච්චි කරද්දිත් ඔයාලා හිතන්නේ අද දැන් මේ උදේ ගත්ත ග්ලව්ස් එකම හවස වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ හොඳම දේ සාමාන්‍ය අපි හිතන්නකෝ දැන් දන්සලක ඔයාලා ඒකත් වැඩ බෙදා ගන්න. නැත්තම් ඔයාලම ඉන්න එපා ගිහිල්ලා තව කවුරු හරි ගිහිල්ලා දෙන දෙයක් හරි නැත්නම් අස්පස් කරන වෙලාවට ඔයාලා ඉන්න මෙපා. නැත්තම් පොලි මැතුරට ගන්නෙත් ඔයා කෑමු යන්නෙත් ඔයා එහෙම නෙවෙයි. ඔයාලා දැන් පිරිසක් ඉන්නවනේ. හරි. ඔයාලා ආහාර පිළිගන්නවන්න. එතකොට ඒ ආහාර පිළිගන්න ඕන කෙනාට අවශ්‍ය උපකරණ ඔක්කොම ටික දීලා තියන්න පුළුවන් අපිට. එකක් හිස් ආවරණ, ඊළඟක් අත් ආවරණ, ඊළඟට තමයි මේ ඒප්‍රන්. ඔය වගේ දේවල් නැත්නම් ආහාර පිසිනවනම් එයාට ඒ හැමදේම දෙන්න පුළුවන්. නැත්නම් ඇත්තටම මේ දන්සලක් කරන්න කියලා අපි ඔක්කොටම ඒප්‍රන් ගන්නවත් ඊළඟට අත්තාවරණ ගන්නවත් බෑනේ. ඒකට අර පෙර අවස්ථාවක වගේ පිරිසක් වෙන් වෙලා ඉන්නේ. එතකොට එයාලට පුළුවන් ඒප්‍රන් එක දාන්න, හිස්සාවරණේ දාන්න, අත්තාවරණේ දාන්න, ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තමයි දෑත් නිය කොටට කපා තිබිය යුතුයි. ඒකට හේතුව තමයි පෙර අවස්ථාවෙත් කිව්ව සාමාන්‍යයෙන් මේ අපි අර කියන මේ ඇත්තටම දෑත් තමයි ගොඩක් අපිරිසිදුම දේ අපේ ශරීරයේ තියෙන. මොකද නිතර නිතර හැමතැනම ගැටෙන දේ. එතකොට මේ නියපොතු වගේ දේවල් වර්ධනය වෙලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? මේ ඇතුළට විස බීජ යනවා. ඒක අපි නොදැනුවත්වම ආහාර වලට එකතු වෙන්න පුළුවන්. මම අර පෙර අවස්ථාවේ කිව්වා වගේ සාමාන්‍ය මේක අපි හැමෝම දන්නවා මේ නියපොතු කපලා ඉන්න ඕනේ කියන එක. මේක හරි මතක් කිරීමක් තමයි මේ කරන්නේ. ඊළඟට තමයි මාත පෙර අවස්ථාවේ කිව්ව මුදු හෝ වලලු ආදී පැළඳීම් නොකළ යුතුය. ජීවිත කාලය තුළ පළඳින්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අඩුම ගානේ ආහාර නිෂ්පාදනය කරන වෙලාව තියෙනවනේ. ඒ නිෂ්පාදනය කරන වෙලාවට මේ මුදු හෝ වලලු දාන්න එපා. මොකද ඒකෙදිත් වෙන්න පුළුවන් මේ විස බීජ වගේ දේවල් රැඳිලා එකතු වෙන්න පුළුවන් වියජනක බැක්ටීරියා නැත්නම් රෝගකාරක බැක්ටීරියා එකතු වෙන්න පුළුවන් මේ ආහාර වලට. හොඳින් මතක. ඒ කියන්නේ දැන් මේක අපි ඇවිල්ලා මේ බලන දේවල් මේ කියන්නේ. හොඳ. ඒ ටික ඔළුවේ තියාගෙන මේ බලන දේවල් එතකොට හරියාකාරව පිළිපදින්න. එළන දුම්පානේ බුලත් වෙට සැපීම මේ මත්පැන් පාවිච්චිය. ඒකත් අපි කිව්වා වගේ ඇත්තටම මේ දේවල් ශරීරයට කොහොමත් හොඳ නැහැ. හැබැයි අවම වශයෙන් මේ ආහාර නිෂ්පාදනය කරන වෙලාවත් මේ බුලත් සැපීම මේ වගේ දේවල් කරන්න එපා. ඒ වගේ දෙයක් කෙනෙක් තිබ්බොත් මේ දැන් මේ අපි මේ මේක ගැන ලොකුවටම බලනවා. මොකද ආහාර සකස් කරන කෙනා අතේ තමයි ගොඩක් ලොකු රාජකාරියක් තියෙන්නේ. මෙන්න මේ දේවල් ඇවිල්ලා බලනවා. එතකොට ඇත්තටම මේ වගේ දේවල් පිටින් ගිහිල්ලා තිබ්බොත් අපිට සිද්ධ වෙනවා එක්ක දන්සල් නතර කරන්න හරි ඒ වගේ දේවල් අදාළ ක්‍රියාමාර්ගයක් නැත්තම් ඒකෙන් වෙන්නේ වල අපහසුතාවට පත් වෙන එක. නැත්තම් අපිත් ආසයි දන්සල බලන්න ආවා මේ කියලා තියෙන දේවල් හැමදේම තියෙනවා. අපිත් ආසයි හා හරි හොඳයි. ඔයාලගේ දන්සල ඇත්තටම හොඳයි. අපිත් ආසයි මේ ඡාය රූපයක් අරගෙන මේ බලන්න මේ දන්සලක් කියලා. අපි ඇත්තටම මෙහෙම කරලා තියෙනවා. අපි ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අතරත් පොඩි පොඩි ඒ කියන්නේ සාකච්ඡා මේ දේවල් යනවනේ. ඇත්තටම සමහර මහජන සෞඛ්‍ය මේ බලන්න මේ අපේ තිබ්බ දන්සල. ඉතින් අපි ඒවා ඇත්තටම පබ්ලිෂ් කරනවා. මෙන්න මේ විදිහට දන්සල අගේ කිරීමක් කරනවා. අපි ප්‍රසන්ටේෂන් තියෙනවා. ප්‍රසන්ටේෂන් වලට උදාගන්නේ ඒ දන්සල. ඉතින් හිතන්නකෝ අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කරන්නම ඔයාලගේ දන්සලේ ඡාය රූප ටිකක් ගන්නවා කියන එකම වාඩ වැදගත්. ඉතින් මේ විදිහට අපි ඉක්මනින් මෙයාම තවත් කාල වේලාව. ඊට පස්සේ අත්වල තුවාල සහිතව ඒ එපා කියන්නේ. අත්වල තුවාල තියෙනවනම් ඒ කට්ටිය ගන්න එපා. චර්ම රෝග වගේ තියෙනවනම් ඒ වගේ දේවල් ගන්නත් එපා. ඒකට හේතුව තමයි ස්ටැෆිලොකොකස් වගේ කියන්නේ ওই ව්‍යාජනක බැක්ටීරියා ඉන්නවා. තුවාල තියෙන කට්ටියගේ එකතු වෙන්න පුළුවන් ආහාරයට. ඊට පස්සේ තමයි අත්පාවල තුවාල ඇති. මම පෙර අවස්ථාවේ කිව්වා බෝන රෝග තියෙන කට්ටිය ඉන්නවනම් ගන්න එපා. ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට කතා කරමු මේ උණුසන්නිපාතේ වගේ දේවල් තියෙන එක මල මගින් තමයි බෝ වෙන්නේ. ඒකෝර තමන්ට රෝගයක් තිබ්බොත් එහෙම ඒ ආහාර සාමාන්‍ය අර මං කිව්වා නියපොතු කපලා වගේ හිටියේ නැත්නම් ඒක
සාමාන්‍ය සමබ්‍රහිස්රාවේ කාර්තව්‍ය කළා පිරිසුදු කළා ඒ වගේ දෙයක් වුණොත් මේ ආහාර වලට මල ද්‍රව්‍ය එකතු වුණොත් ආයිතින් මේ يعني ඒ ගැන නම් කිව්වොත් ඉතින් සාමාන්‍යයෙන් අපි කියන්නේ අපිට පාචන තත්ත්වේ සම්පූර්ණ වල දන්සලම ලොකු ප්‍රශ්නයකට භාජනය වෙන ඒ වගේ ව්‍යාජ්ජි يعني ලෙඩ රෝග තියෙන කෙනෙක් පාවිච්චි කරොත් හරි ඊළඟට තමයි අපි ඉක්මනට යනවනම් අමුද්‍රව්‍ය ගැන කියනවනම් අපි අර ඔබතුමා කලින් සඳහන් කරා අපි සොයුරු අපේ YouTube channel එකේ තියෙනවා ආහාර ද්‍රව්‍ය කොහොමද තෝරගන්න ඕනේ කියන එක. ඒ වීඩියෝ චුට්ටක් බලන්න. ඒකේ සම්පූර්ණම කියනවා ආහාර ද්‍රව්‍ය තෝරගද්දී. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි ගොඩක් කට්ටිය මේ තැලුණු 17 ඔය වගේ දේවල් ගන්න එපා. අපි අර ඒ වැඩසටහනේ දැනුවත් කරලා තියෙන මොන වගේද ඒ මේ පරීක්ෂා කරගන්න ඕනේ කියලා. ඊළඟ තමයි අයිස්ක්‍රීම් ගද්දී ඒකත් දැනුවත් කරලා තියෙනවා. අන්න ඒ විදිහට ඒක බලා ගන්න. ඊළඟට තමයි අමුද්‍රව්‍ය ගද්දී ආහාර සකස් කිරීමට අලුත් අමුද්‍රව්‍ය ගන්න. ඊට පස්සේ තමයි සාමාන්‍ය සලාද මේ වගේ දේවල් ගන්න නම් පිරිසිදු කරලා හොඳින් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලට පුළුවන් නම් හැම වෙලෙම බලන්න පුළුවන් තරම් අර කෘතිම දේවල් යොදා ගන්න නැති වෙන්න මේ ආහාර සඳහා. එතකොට ඔයාලට හොඳම දේ පුළුවන් තරම් ස්වභාවික දේවල් වලටම යන්න තියෙනවා නම් හොඳයි. මොකද අපි ඒකත් පෙර වැඩසටහනින්ම දැනුවත් කරා. ඇයි එහෙම එපා කියන්නේ? ඉතින් ඊළඟට තමයි කියන්නේ ඊළඟට යොදා ගන්නවන වර්ණක නැත්නම් අපි හිතමුකෝ දැන් අපි කියන දේ තහන්න නැතුව ඔයාලා යොදා ගන්න බලාපොරොත්තු කරන මේක අනුමත වර්ණක වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් විතරක් පාවිච්චි කරන්න. ඊළඟට තමයි සාමාන්‍යයෙන් අපි කියනවා නම් මේ ලේබල් බලන්න ඔයාලා ගද්දි මේ ආහාරයේ ලේබල් ලේබල් ලබා ගැනීමත් අපිට අර දැන් මේ අමුද්‍රව්‍ය කතන්දරේදී නම් අපි අර හෝටල් වලට ලබා දුන්න උපදෙස් ටික පෙර වැඩසටහනේදී ඒකද සම්පූර්ණ පාවිච්චි කරන්නම පුළුවන්. ඒ විදිහට තමයි සාමාන්‍ය ඊළඟට තමයි මේ ආහාර දානවා නම් අච්චාරු ඔය වගේ දේවල් තියෙනවනේ. ඒකද ඇලුමිනියම් වගේ පාවිච්චි කරන්න එපා. ඒකට සුසුප ගන්න නැගන්න නැත්තම් මේක වෙන්න පුළුවන් මේ රසායන ද්‍රව්‍ය මේ සමග ඒ කියන්නේ භාණ්ඩත් එක්ක ප්‍රතික්‍රියා කරලා අහිතකර සංයෝග නිපදවලා අපිට ආහාර විසවීමක් උනත් සිද්ධ වෙන්න පුළුවන්. හරි ඊළඟට තමයි විශේෂම දේ මේ බීම වගේ දේවල් පාවිච්චි කරන සමහර කට්ටිය ලීසියට මාළු ඒ කියන්නේ මත්සීන් ඉන්නේ මත්සී. එතකොට යාලා මොකද්ද ප්‍රවාහණය කරාට පස්සේ මත්සියෝ ඒ අයිස් අයින් කරනවා. එතකොට ගොඩක් කට්ටේ සමහරක් වෙලාවට කරන දෙයක් තමයි ඔය අයිස් ගෙනල්ලා තමයි බීම හැදීම කරන්නේ. ඒකනම් කිසිසේත්ම කරන්න එපා. අර කිව්වා වගේ අර ඔයාලා කරන්න යන පින ඇත්තට මේක ගොඩක් පව් වැඩක්. හේතුව ඒ මත්සියෝ ගෙනාවා කියන පෙර අවස්ථාවේ කිව්වා මස් මාළු කියන්නේ ඉක්මනින් නරක වෙන ආහාර. ඒ නිසා කොයි වෙලාවත් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඊළඟට තමයි මේ ආහාර ගබඩා කර ගැනීම කියනවා නම් ඊළඟට තමයි පිසු ආහාර සකස් කළ ආහාර සෑම විටම මැස්සන්ගෙන් දූවිලි ආරක්ෂා කරන ගැළපෙන තැන් වලින් පියනවහලා තියන්න. ඊළඟට තමයි පිසු ආහාර මුළු තැන්ගේ ගෙබිම තුල ගබඩා නොකළ යුතුයි. ඒ කියන්නේ පොළවේ ගබඩා කරන්න එපා. අනිවාර්යෙන් උස් ස්ථානයක ගබඩා කරන්න. තමයි අයිස්ක්‍රීම් මෙලවලු පළතුරු අමු මස් මාළු සමග එකට ගබඩා කරන්න එපා. මම අර පෙර අවස්ථාවේ කිව්වා නැත්නම් ඒක හරස් දූහණයකට ලක් වෙන්න පුළුවන්. ඊළඟට තමයි සකස් කළ නිමි ආහාර ඇසුරුම් වල ඇසිරීමේදී අත්වැසුම් භාවිත කරමින් ආහාර ඇසිරීම කරන්න. නැත්නම් අපි කොච්චර හොඳට හදලත් ආය අර අපිරිසුදු අතකින්ම නම් ගතකොල්ල ඒක දාන්නේ ඒකත් සුදුසු නැහැ. ඊළඟට තමයි ආහාර තැබීමට වැසීමට පිළිගැන කිසිසේම මුද්‍රිත අකුරු. අන්න ඕකත් ගොඩාක් වැදගත් මිනිසු කරන වැරැද්දක්. අපි යද්දි ඔක්කොම ලස්සනට කරලා පත්තර වලින් වහලා තියෙනවා. මේ පත්තර වලින් හෝ මුද්‍රිත පෝස්ටර් වගේ දේවල් කරන්න එපා. මොකද මේ වගේ බැර ලෝහ තියෙනවා තින්තවල. මේ තින්ත එකතු වෙනවා ආහාරවලට. ඒ නිසා ඒ දේ කොයි වෙලාවත් කරන්න එපා. ඊළඟ තමයි මනුස්ස පරිවර්තන නුසුසු වායුවෙන් සකස් කරන ලබන දන්සලට එරෙහිව අපි අර පෙර අවස්ථාවේ කිව්වා වගේ මේ 1980 අංක 26 දන්න ආහාර පනතේ යටතේ ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. බැරිම අවස්ථාවක් ආවොත් තමයි අපි දැන් මේ උපදෙස් ඇත්තටම ලබා දෙනවනේ. ඒ වගේ දේවල් නොකරොත් තමයි ගොඩක් අය එක්කෝ සමහරක් වෙලාවට ලියාපංච කරලත් නැහැ. අපි ගිහිල්ලා මේ වගේ දේවල් කරන්න කිව්වට කරන්නේත් නැහැ. ආහාර විශේෂමකුත් ඇති වෙලා. ඒතර පෙර අවස්ථාවේ කිව්වා වගේ ඉතින් අපිට ඒ අවස්ථාවේදී නම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. අපිට කාල වේලාව ඉතිරි නම් පරිශ්‍රයේ පවිත්‍රාව සහ කසල බහැරලීම ගැන කතා කරන්න පුළුවන්. අපිට අවස්ථාවක් දෙන්න මිනිත්තු කිහිපයක් තව තියෙන අපිට මේ කාල වේලාව අවසන්. ඒ අතරින් දැන් අපි යමු තවත් තැනකට. මෙන්න මෙහෙම දැන් මේ දන්සල දීලා ඉවරුනට පස්සේ දන්සල් සංවිධායකින්ගේ තවත් යුතුයකමක් තමයි පරිසරය ආරක්ෂා කිරීම. මොකද එතනින් එහාටත් මේ සෞඛ්‍ය හානියක් වෙන්න පුළුවන් මේ පරිසර හානියත් එක්ක. එතකොට දන්සල දුන්නට පස්සේ අපි කරන්න ඕනේ මොනවද? ඒකයි පළවෙනිම දේ තමයි ස්ථානය පිරිසිදු කරගන්න ඕනේ. ඒ ස්ථානය පිරිසිදු කරන්න ඕනේ මොකද අපි මේක දෙන්න කලින් කරන්නත් ඕනේ දුන්නට පස්සේ කරන්නත් ඕනේ. කරන්නත් ඕනේ. හේතුව තමයි අපි මොන හරි දෙයක් කරලා මොකද අපි අවසානයේදී මේ අපි ජීවත් වෙන මේ පරිසරයනේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ දැන් පරිසරයට අපි ඕනි නැහැ.
මොකද කලිනුත් පරිසරයක් කියලා එකක් තිබ්බනේ මිනිස්සු නැතුවත් පරිසරය කියන එක තිබ්බා. හැබැයි පරිසරය අපිට අවශ්‍යයි. ඒ හින්දා අපි අනිවාර්යෙන් පරිසරය සුරකින්න ඕනේ. ඒකෙන් තමයි ප්‍රධාන වශයෙන් අපි බහැර කරන කසල තියෙනවානේ. කසල. ඊළඟට තමයි අපි අපජලය කියන්නේ මේ සෝදීමේ කරන ජලය බහැර කරන්න ඕනේ. සාමාන්‍ය අපජලය නම් ඒ කියන්නේ සෝදන කරන වතුර නම් අනිවාර්යෙන් සෞඛ්‍ය ආරක්ෂිත පොඩි වලක් කපලා ඒකට බහැර කරන්න. ඒකේ දුවලට චුට්ටක් පුළුවන් తాවකාලික දෙයක් නම් සාමාන්‍ය උරා ගැනීමේ වලක් කියලා එකක් පොඩි එකක් හදාගන්න. නැත්තම් ආයතන පරිශ්‍රයක වගේ කරනවා නම් ඔයාලගේ අනිවාර්යෙන් තියෙනවා. ඉතින් කසල මේ අපජලය බහැර කිරීම සඳහා වලවල්. ඊළඟට කසල පළවෙනි දේ තමයි හොඳින් වෙන් කරන්න. ඒකෙදිත් ඔයාලා පුළුවන් තරම් බලන්න. දැන් අපි හිතමුකෝ සාමාන්‍ය කොස් අපි උදාහරණයක් මේ කියන්නේ. මොකද මේ මම පළාත්පාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කියන්නේ පළාත්පාල ආයතනයේ. මොකද අපි කසල කළමනාකරණය කරද්දි වෙන බාධක තියෙනවා. ඔයාලා හිතන්නකෝ කොස් වගේ දේවල්. ඒ වගේ දේවල් පුළුවන් තරම් බලන්න කොම්පෝස්ට් කරන්න පළාත්පාල ආයතනයට නොදී ඉන්න. මොකද අපි ඇවිල්ලා කසල කළමනා කරද්දි ඒක ගොඩක් ගැටලු සාගත. හැබැයි කරන්නම දෙයක් දෙනවනම් නැත්තම් අඩුම ගාන එක කොටස් වලට කැබලි කරන්න. කැබලි කරලා ඒක ලබා දෙන්න. ඊළඟට තමයි හොඳට කසල වෙන් කරන්න. මොකද එතකොට තමයි පළාත් පාලන ආයතනයකට උනත් ඒ ගිහිලේ කසල හරි ආකාරව අවසන් බහැරලීම කරන්න පුළුවන්. නැත්නම් ඔයාලා ඒ විදිහටම අපිට එව්වොත් එහෙම එතනින් කසල අයින් වෙයි. හැබැයි ඔයාලගේම පළාත් පාලන ආයතනයේ මේ කසල වදයක් වෙනවා. ඒ නිසා කසල හොඳින් වර්ධ මේ වෙන් කරලා අදාළ පළාත් පාලන ආයතනයට ලබා දෙන්න. ඒක මම හිතන්නේ ඒක තමයි අපි කරන්න සුසුම දේ. ප්ලාස්ටික්, එතකොට කසල නිකන් වර්ගීකරණය කරන්න මෙන්න මේ විදිහට ඔයාලා භාජන තියාගන්න. ප්ලාස්ටික්, කඩදාසි, දිරන කසල ඒ වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් එකතු වෙන්නේ. ඔන්න ඔය දේවල් ටික වෙන් කරලා පළාත් පාලන ආයතනයට ලබා දෙන්න. එතකොට අපි කසල අරන් ගිහිල්ලා හරි ආකාරව ඒක බැහැර කිරීම කරන්න. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබ දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.